මම සෙල සම්පත්ගේ දුව අග්‍රාධිනේත්‍රී ඇත්තටම තාත්තා දවස් 13ක් සිරගත වෙලා ඉඳලා ගෙදර ආපු එක ගැන අපි සතුට භුක්ති විඳින අවස්ථාවක් හැබැයි කනගාටුයි කියන්න තාත්තා දවස් 13ක් සිරගත වෙලා ඉඳලා 19 වෙනිදා අප ලැබුණට පස්සේ ඒ කියන්නේ 20 වෙනිදා උදේ තාත්තට බන්ධනාගාරයෙන් අමානුෂික ලෙස පහර දීලා තියෙනවා ක්‍රූර ලෙස වද බන්ධනයට ලක් කරලා තියෙනවා මෙහෙම වද බන්ධනයට ලක් කරලා තියාගෙන නිරෝධායනය කරනවා කරනවා කියලා මේ මිනිස්සයව තියාගෙන 19 වෙනිදා ඉඳලා තියාගෙන මේ විදිහට අමානුෂික ක්‍රූර වද බන්ධනයට ලක් කරලා තියෙනවා ඒ වද බන්ධනයේ පරි ගැනීමක්ද කියන හැඟීමක් මට තියෙනවා ඊළඟට මෙන්න මේ පරි ගැනීම නිසා අද මගේ තාත්තා අසනීප තත්වෙන් ඉන්නවා ඒ අසනීප තත්වය නිසා මේ වෙනකොට මගේ තාත්තා ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා ඒ ප්‍රතිකාර ලබන්නේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන්න හේතු වුණේ රජයේ රෝහල් පද්ධතිය තුල තියෙන අසාධාරණකම් අවිශ්වාසය නිසා ඒ නිසායි කොච්චර කොහම වුණත් රජයේ රෝහල විශ්වාස කරන්න නැතුව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන්න සිද්ධ වෙලා තියෙනවා ඊළඟට කියන්න ඕන දෙයක් තමයි 13 වෙනිදා ඉඳලා 26 වෙනිදා වෙනකම් තාත්තා බන්ධනාගාරගත කරලා තිබ්බා ඒ බන්ධනාගාරගත කරලා තියෙන කාල පරාසය තුලදී අපිට තාත්තා සමග සම්බන්ධ වෙන්න දුන්නේ අවස්ථා දෙකයි ඒක ජංගම දුරකථනයේ හරහා විනාඩි 4ක කාලයක් විතරයි. එතකොට මම අහනවා මොන නීතියද තියෙන්නේ මගේ තාත්තා අපමත නිදහස් වුණාට පස්සේ ඔහුත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාවක් නොදෙන්න. අන්න ඒක පැහැදිලි කරන්න කියලා බොහොමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඊළඟට කියන්න ඕන මගේ තාත්තා 2012 ඉඳලා රටේ ආහාර පාන වෙනුවෙන් සමස්ත ජනතාවගේ ආහාර පාන වෙනුවෙන් දැඩි ලෙස කතා කළ කෙනෙක්. සටන් කළ කෙනෙක්. උද්ඝෝෂණ උපවාස පාගමන් ගිහිපු කෙනෙක්. එතකොට මම කියන්න කනගාටුයි සිරකාරයෝද මිනිස්සයෝයයි බිත්ති අතර ගහගෙන ඉන්න බන්ධනාගාරය තුලේ මොන වගේ ආහාර රටාවක්ද තියෙන්නේ කියන එක. මම උදාහරණ පෙන්නන්නම්. මේ තියෙන්නේ බන්ධනාගාර බන්ධනාගාරය ඇතුලේ උදෑසන ආහාරය දෙන පාන් කෑල්ල. මේ පාන් කෑල්ල කාලා හවස දෙක වෙනකන් ඉන්න ඕනේ දවල් ආහාරය ගන්න. එතකොට මේ මෙහෙම කෑවොත් මගේ තාත්තා අසනීප නොවී ඉඳීද? මගේ තාත්තා රෝහල් ගත නොවී ඉඳීද? මේවට සාධාරණ ඉෂ්ට වෙන්නේ කොතනින්ද කියන ප්‍රශ්නේ මට තියෙනවා. මම කියන්නේ මෙන්න මේ අසාධාරණකම් බන්ධනාගාරය ඇතුලේ සිද්ධ වෙනවා. මේ මම කියන දේවල් වැරදි නම් මම කියන දේවල් මම අභියෝග කරනවා. මේව වැරදි නම් එන්න අපිත් එක්ක යමු. අපි බන්ධනාගාරය ඇතුළට යමු. ගිහිල්ලා බලමු. ජනාධිපතිතුමනි, විපක්ෂ නායකතුමනි, සමස්ත ඇමතිවරුනි, මහා නායක හාමුදුරුවනි, මම මේ කියන්නේ බොරුවක් නං. මගේ තාත්තා මේ අපිට ඇවිත් කියන්නේ බොරුවක් නං. අපි ගිහින් බලමු. ඇත්තද මේ කියන්නේ කියලා. එහෙම මම බොරුවක් කියනවා නම් මගේ තාත්තා බොරුවක් කියනවා නම් ඊට නීතිමියව පියවර ගන්න කියලා බොහොමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. breaking.lk